ට දමට ඉතාමත්ම ගරුයි ඕන දෙයක් තමුන් සතු දෙයක් වුණත් අනුන්ට දෙෙන්ඩ ආය දෙපාරක්කිතන්නේ බොහෝම ගුණගරුක පුද්ගලෝක ලතා ඳදුන්නට පුළුවන්. හැබැයි මේගොල්ලෝ විවෘර්තව ඇත්ත කතා කරනවා. මොනවා කිව්වත් පැත්ත ගියත් ඇත්ත තමයි මේගොල්ලො කියන්න. ඒවාගේම තමා විදේශ සමඟ විදේශකයන් සමඟ මිතුරු වෙලා ඒගොල්ල සමඟ ගණ්ඩෙනු කරන්න ඉහලා දක්ෂතාව ඇති නො විශේසේ මේවා ගාය. විදදිස් රැකියාවල්ලොට යොමූ නොත්යම තාමත්ම ඉහල ලාභ පෝජන ගණ්ඩ පුුව හොඳ දියුණුවක්ල බණ්ඩ පුළුවන්. ඒවගේම තමයි ඉතා ඉක්මනින් මේගොල්ලෝ තමුන්ගේ දියුණුව කරා ළඟාාවෙන්ඩ ඉතාමත්ම දක් හයි. ඒ වගේම හරිම ගුණගාරුකයි ධාර්මිෂ්ටයි බොහෝම නහතමාන පුද්ගලයෝ හැටිය සමයි වට මේ අයි පෙන්නර දෙන්න තියෙන. ආයිබොවන් තරුවන් සනයි සෝපත්තේවා මම අවිශ්සාවෙල්ල ගැට හැත්තේ සුදත්්‍රෝහණ ජයරත්න ජෝතිසවේදී. තතමයින් විිස්් පන්සල YouTubeු නාලිකාවටත් එම කාර් මණ්ලේටත් මගේ කුත්‍යතාවේ පල කරනවා මොකද ස්‍රී ලංකාවට අනන් යොව සියලුම වැදගත්තොරතුරු ලෝකය පුරාසින සියලු ලංකාවාසින්ගේ දැනගැනීමට ලක්කිරීමට විශාල වේශ මාහන්සියක් උනන්දුවක් ැපවීමක් දරීම ඉතාමත්ම අගේකොට සැලකන ඉතින් අද මම ඔබට වෙනද වගේම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙ දනු ලග්න හිමියන් සම්බන්ධයෙන් දනු ලග්නය සම්බන්ධයෙන් දනු රාසිය සම්බන්ධය කොට මේ හා සම්බන්ධ විවිධ කර්ුණකාරණා මෙම විඩියෝ මගින් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ්‍ර දනු ලග්නය ලග්නාාධිපති ගුරු. දනු ලග්නය කියැනෙ උබේ ලග්ඥා. උබේ කියන්නේ තියෙනවා මිතුනකන්්‍යා දනු මීන කියන රාසි හතර උබේරාසි. එතකොට මේවා සාමාන්‍යංහර චරරාසි තිරරාසි වගේ එක්ම අන්තයකටම ගේරාසිනම මෙ මධ්‍යස්ත රාසි ති මේවා ඔය සුභමූෘර්තගන්න ඒවිලාවල්ල වුල්ටත් මගුල් නගැත්වගේව යොදාගන්න ඉතාමත්ම බහුලෝ යොදාගන්න රාසි කියල තමයි ම අවස්ථාවයිදී පෙන්ලා දෙන්නේ. එතකොට මෙම දනු ලග්නය ලග්නාාධිපති ග ගුරුගයන්නේ රාශිමණ්ලෙ ඉන්න ඉතාම බලවත්ම හොඳම වැදගත් ්‍රහය. එතකොට මේ දනු ලග්නය නරරාසියක්, සවපාරාසිියයක්, උබේරාසියක්ක්, තේජෝරාසියක්, පුර්ස රාසිියයක්, අනර්රාසිගැන්නේ මිනිස්ටාසි ඒවගේ තමා තජෝ හරිම ගිනිා තේජෝගැන ගිනිරාසියක් එතකොටට ගුරුගහයත් තේජෝග්‍රහය ඇති මේ ටිකක් උස්නාධික ගතියක් මෙම දනුලක්න හිමියන් තුළ උපතින්ම දකින්න පුළුවන්. මේගොළන් සරීර පෙනුම සරීර් සෞ්‍යේ ඒව ගැන බැලුවොත්තම ගුරු බලවත්තායගේ ත් මනා වැඩුුණු විතාය හපත්ශරීරයක් තමයි පිහිටන්නේ. එතකොට මේ ගොළන්ගේ නාලල්තලේ ටිකක්්පුලුල් විශාලයි උරහිස් පලල් උසශරීරයක් හොඳ වැඩුණු මනා පෞරෂයක් තියෙන කෙනෙක් තමයි මේ දනුලගන හිමිය කියන්න. කොටයි එහෙම වෙන්නේ ගුරුගාය උපපතිකේන්ද්‍රී බලවත් අයගේ විතරයි එ ගුරුගහය දුරුුවල්නා මේ ගොල්ලන්ගේ ටිකක් කර සේම අධික නිකා අර මහත වුනාට මෙයාටියර ජොල් කියන්නේ අපි අන්න ඒ වගේ ගතියක් තියෙනවා ඇඟ. මේගොල්ගේ සාමාන්‍යෙන් ගුරුගහය විශේසිෙන් මකරරාසි දිනීච වෙනවා. මකරරාසි දිනීච වෙච්චාම යම්කෙනෙක් ගුරුගහය මකරරන්සියන. ඔහුගේ ගතිගුණ ඉවසීම ගැනහෙම යම් තරමක අපිට දෙපාරක් හිතන්ඩ එන මොකද ම බල්ලති නො ගොඩක්ම ගුරු දුර්වලලායින්න කට්ටියගේ තියෙන මේැන ලක්සනශරීරය අවයෝ වගේම ගතිගුණ. එතරම්ම විශ්වාාස කරන්න පුළුවන් ගතියක් නෑ මේ ගුරු දුර්ුවල වෙච්චාම්. ඉතින් ඒක බොහෝ විට, විවාහටයුතුවල් දියම පොඩක් හිත ලබලන්ඩ වෙනවා මොකදේට ගලපනකොට අනිවාරයෙන්ම ගුරු ගහය බලවත් වෙලා ඉන්න කට්ටියගේ වගේ න ගුරු නීචවෙලා දුරුවලලා ඉන්න කට්ටියකි. ඇතුට මේ විශේසයෙන් ගුරු දුරුවල නීචායගේ සරීරය තර්ම සෙම් අධිකයි. විශේසය මේ ගොල්න්ගේ කතා බහ වුණත් එච්චර විශ්වාස කළ යුතු විශහස කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේගොල්ලෝ දනුලක් හිමියන් දිෙන විශේසත්වය තමයි තමුන්ට හිතවත් අයට තමයි තමුන් හිතවත් කමත් දක්වන්නේ. ඒක මොහුන්ගේ තියෙන යම්ැන එක්තර රන්තවාදී ගතියක් ද කියලත් හිතෙනවා තමුන්ැ මේගොලො සමැ හැමගෙනාට සම තත්ත්වයක් පත්කරන්නේ නෑගැ සලකන්න නෑ තමුන්ට වැඩිය හිතවත් නම් තමුන් සලකන දැ නිත් එහෙම ෙේ දැන් සිංහල ග්නවා වගේගත් ත් ඒගොල්ලො ඒමනෑ ඇමකිෙනනාටම සමානුව සලකනවා ඉතින් ගුරු ගහයගේ බලපෑම නිසා මේක තමුන්ට හිතවත්තායට තමායි වැඩී පුරම තමු සලකන්නේ මේ දනු ලගන හිමියන්. තෝට මේ කොල්න්නු හරි කැමති තමුන්ගේ අදහස්කැන් ස්වාධීන අදහස් ක්‍රියාත්ම කරන්න හරි කැමති ඒකන් විශේසයේ මේ. දනුලක්න හිමියෝ ගොඩක් දියුණු වෙනවා ගොඩක් හොඳයි ඒගොල්ලට තමුගෙම කියල ව්‍යාපාර මොනොහරි ඒ වගේ දේවල් ආරම්භ කරනවා නම්ැනෙ සවැෑන් ව්‍යාපාර ඒවගේ දේවල්වල්ට බොහෝ මොහොඳයි තමුන්ගෙම කියල කටයුතු පවත්තගෙන යනවන. හැබැයි මේගොල්ලො විවෘර්තව ඇත්ත කතා කරනවා. මොනව කිව්වත් පැත්තගියත් ඇත්ත තමයි මේගොල්ලු කියන්න. ඒවාගේම තමා විදේශ සමඟ විදේශකයන් සමඟ මිතුරු වෙලා එගොල්ල සමඟ ගණන්් දෙෙනු කරන්න ඉතාමත් බොහෝම ඉහල දක්ෂතාව ඇතිනො විශේසයේ මේවා ගේ අය විදෙස් රැකියාවල්ලොට යොමුූනොත්යම ඉතාමත් ඉහල ලාබ ප්‍රෝජන ගණ්ඩ පුළුවන් හොඳ දියවුණුවක් ලබ්ඩ පුලළුවන් ඒවගේ ඒ විදේශකයන්ගේ හිදදිනාගෙන බොහෝම යහපත්විදියට කටයුතු කරීමේ හැකියාවක් මේ දනුලග්න හිමියන්ට තියෙනවා. මේගොලු නිතර නිතර ඇවිදීම කටයුතුවලට ගොඩක් ප්‍රියරාවයක් දක්ක නවා ඒක ඇනේ දනු ලක්න හිමියෝ ආරමම් මුලින්ම කිව්වා මේක ඔබේ රාසියක් කියලා මේක උබේරාසියක් යන්නේ චරරාශයක් වගේ නිතර්ම හිදැවිද ඉන්නෙත් නෑ තිරරාශයක් වගේ එක තැනකටම් වෙලා ඉන්නෙත් නෑ මේගොල්ලෝ විශේසයන්ගේ ව්‍යාපාර කටයුතුවලටම මේ ගොල්ලන්ගේ මේ ගොල් ගොඩ දක්ෂසයි ඇවිදල කරලා තමුන්ට ගැන එමොනොහරි ලැබෙන දේවල් හොයාගෙන ඒවැන් දියුණුවෙන්ඩ බොහෝම දක්ෂකාතාවයක් තියෙනවා. ඒවාග තමා මේගොල්ලන්ට පිනට දාමට හරි ලදියක විසේෂ හේතුවත් තියනවා මොකද මේ දනු ලග්නී ලග්නාධිපති ගුරු මේ ගුරු තමයි පිනට දාමට ඒකඇන්න ධර්මයට ආගමට ලැද්දී. ඒගේ එකට කාර්ක විච්ච ගහය තමයි ගොරු ග්‍රහය. මේ ගුරු ගහයා ඉතාමත්ම පිනර්දාමට යොමු කරවන්න ගය ගිති මේ දනුලක් නැහිමියෝ විශේසයෙන්ම කේන්දරේ නමු වැන්නත් බලවත්නම් සෙනසුරුත් බලවත් නම් මේ ගොල්ලො ඉතාමත්ම යහපත් ඒවාගේම තමා විශේසයෙන් දැන්ව මහනැන සසුන් ගත කිරීමට එහෙම ඉතාමත්ම යහපත් මේ ගුරු ගහයත් බලවත් කට්ටඉන්නවනක් සෙනසුරුත් බලවත්නා තොරතා මේවට බලන්ඩෝනි උපපදයගේ ලතිනො. ඒ දනු ලගන හිමියන්ගේ එක එක්ක ෙනං එක එක්කෙනට වෙනස් මේකහෙම පොදුව කියන්නඩ පුළුවන් දෙයන්නෙමේ ඒ උපපදයත් බලලා උපපදත් බලවත් අයනෙමේ දුරුවෝලාය මහරදාම්පිරීමට ඉතාමත්ම සුදුසු කේන්දර හිමියෝ කියලා මම මේ අවස්ථාවයිද පෙන්නල දෙනවා . දහමට ඉතාමත්ම ගරුයි ඕන දෙයක් තමුන් සතු දෙයක් වනත් අනුන්ට දෙන්ඩ ය දෙපාරකිතන්න බොහෝම ගුණගරුක පුද්ගලයෝ කියල තමයි මේ දනු ලග්නෙහිමියෝ මට හඳුන්නන්න පුළුවන්. ඒවාගේම තම සිරිත්තිරිත් ඒගැන තමුන්ගේ විශේෂයෙන් අපේ රටට ජාතිට අනන්‍ය වූ සිරිත්තරිත්ය නොන සිරිත්තරිත් රැක ගණ්ඩ විශාල වසයෙන් ඔවුන්ට එකන ආසාවක් දැඩි කැපවීමක් උනන්දුවක් එහෙම තියෙනවා ඉති මේකත් ඉතාමත්ම හොන්ඳ ලක්ෂණයක් විශේ අපේ දේවල් විශේසයේ මේ නැතිවීගෙන අට වීගෙන යන දේවල් මතු කොරලගණ්ඩ විශේසෂ උනන්දුවත් දක්වන පිරිසක් තමයි මේ දනුලගන හිමියෝ ඒවාගේම තමා දියුණුවෙන්ට දැඩි ආසාවත් නම එකැනෙ තමුන් කොච්චර රඋපත්තියේද මනොදී නැතිවුණත් අන්තිමට මේ කෝමාරි යම් තත්ෙකට එනකොටට මොන්න ක්‍රමින් හරි යම් යම්මායගේ උදව්පකාර ඇතිව. ඉතා ඉහල තත්වයට දියුණුවෙන්ඩ ලොකු ආසාාවක් තියෙන ඒවගේම හැකියාවත් තියෙනවා විසෙසය කේන්ද්‍රේ අනි ගහයුත් බලවත්නා. ඉතාමත්න හොඳ ඉහළ තලයකට පත්තෙන්ඩ තරම් හොඳ දියුණුවක් ඇතිකර ගණඩ පුළුවන් පිරිසක් ඇටියට තමයි මේ දනු ලග්න හිමියෝ දකින්නේ. ඒවගේම තමයි ඉතා ඉක්මනින් මේගොල්ලෝ තමුගේ දියුණුව කරා ළඟාාවෙන්ඩ ඉතාමත්ම දක්හයි විශේසයෙන්ම දනුලගන හිමියන්ගේ කේන්දරයක තියෙන බලවත්ම පිහිටීමත් තමයි සිකුරු සහ බුද සිකුරු සහ බුද දෙන්න එකතු වෙලා ඉන්නවනන් දහවැන්නේ හෝ නමුවෙන්නේ. මේක ඉතාමත්ම ඉහල හොඳ උපදේශක මට්ට මේ රැකියාවක් කරලා මේ රැකියාවෙන්. ඉතා ඉහලා ආදායමක් ගන්න හොඳ තත්වයක් ඇතිවඩ කියන ඇතිවෙන ග්‍රහයෝගයක් තමා මේ දෙන්නගේ දහය කොලා දෙන්නගේ යෝගවීම. හෝ පරිවර්තනය වෙලා ඉන්නවනන් ඒත් එහෙම. ඉතින් මේක ඉතාමත්ම හොඳ ග්‍රහයෝගයක්. ඉතින් මේ වගේ අයට අය අමුතුුවන් වෙන කාගෙවක්වත් තු දව උපකාර අවශ්‍ය නෑ ඒඉගොල්ලන්ට ඉතා හොඳින් යාන වහන්න ලැබිලා බොහෝම දියුණවෙලා ඉතාමත්ම පහසුවෙන්ම නිවාස ගිවල් දොරුවල් තිකරගන ඒත් තත්වයට පත්තෙන්ඩ පුළුවන් ඇ ග්‍රහයෝගයක්ත් තමයි ඒ ඒ ම ග්‍රහයෝගෙ ඒගේම තමා දනුලක්න හිමියෙන්ට. සිකුරු. හතර වැන්නේ ඉදිලා ඉන්නවනම් ඉතා බලවත් ඒැන කියන්නඩ තරම්ැන වචන නෑ එච්චර බලවත් මොකද දනුලක්න හිමියෙක්ට හතර වැන්න වැටෙන්නේ මීන රාසිය. මීනරාසිීද සිකරු ච්චවෙන. එඇතු සිකුරු උච්චව වෙනවා කියන්න විශේෂයෙන් හතරවැන්න සහ සිකුරු බලවත් වෙනවා කියන්නේ ඒක ඉතා ඉහල වාහන යෝගයක්. ඉතින් මේ දනු ලක්න හිමියෙක් වෙලා විශේසයෙන් හතරවැන්නේ සිකුරු එහෙම ච්ච භාවවයෙන් බලවත් භාාවයෙන් ඉන්නවා කියන්නේ මේ ගොල්ලන්ට ආයි කියන්ට තර වචන නෑ ඒ තරන් මේ ඉහල දියුණුවක් ලැබෙනව මයි. ඒ අයි කතා දෙයක්නේ මං හොඳට අධ්‍ය කලද නොම ග්‍රහයෝග මොකද වාහනෝල්ට කාර්ග ගහය සිකුරු එතකොට යම් කෙනෙකුගේ කේන්දරයේ ගුරු සිකුරු ඉහතරවැන් යෝගලා ඉන්නවනම් ඒක ඊටත් වඩා බලවත් යෝගයා මොකද ලක්නාාධිපදිතයක සිකුරුත් බලවත් හිටීම. ඉතාමත් ඉහල ගහ පිහිටීම ග්‍රහයෝගයා බොහෝ කට්ටිම එකේදදිල තින මන් දැකලත් තිනවා. එගොලොෝ කිසිම කෙනේ කන්ත අසරණ තත්වේ නෑ බෝහම හොඳ ධාර්මිකුව මිල මුදල් උප්‍යාසපයාගෙන ඉතා ඉහල දනෝවතුන් හැටියට වැජමෙන්න්ඩ පුළුවන් තත්ත්වත් තමයි. එ වගේ හරිම ගුණගරුකයි ධාර්මිෂ්ටයි බොහෝම නහතමානී පුද්ගලයෝ හැටියට සමයි වට මේ අයයි පෙන්නරදිට තියෙන. ඒගේ ගොල්ගේ රැකිලයක්ක් සහ කඩුතු ගැන බලන්නකොට විශේසයෙන්ම ගුරුට කාරක වන වෘතියක් තමයි නීතිවෘර්තිය. එකකොට දනුලක්න හිමියන්ගේ ගුරුත් බලවත්නම් මේ නීති වෘර්තියට ඉතාමත්ම සුදුසුම වෘතිය තමයි නීතිඥය වෘර්තිය. ඉතිං ඒගොලන්ට ඉතා පහසුවෙන්ය නීතිශේත්‍රයේ දෙෙන්ඩ පුළුවන් ඒකත්. ය වැඩි අවධානයක් වෙමු කරන්නි කියලා මංමය දනු ලග්න හිමියෝ ඉන්න දරුව ඉන්නර් දෙමවපියන්ගේෙන් ඉල්ලා සිටිනෝ. මේගොලු අනිතකරමම් මොලිනුත්තුව ඉක්මන් දියුණුවක් අපේක්ෂ කරනගෙන ඒක හින්දා මේ ගොල්ලන්ට කොහොම කරත් ඒ අධ්‍යාපන කටයුතුලින් ඉතා ඉහල සත්‍යකට පත්තෙන්ට හැකියාවක් අවස්ථාවක් තීරම්. එතකොට මේ ගොලගේ ව්‍යාපාර කටයුතුත් ගොල්ලෝ විශේසයෙන් තමතම සොයන් රැකයා වගේ ව්‍යාපාර කටයුතු කරඩ ඉතාම දැල්මකොද මේ කැන වෙළද කටයුතුවල්ට ඉතා ඉහෙල රාසියත් තමින් දනුරාසිය. ඉතින් මේක උබේ රාශසියක් නතා ඒ වෙළඳ කටයුතුවල්ටත් ඉතාමත්ම හොඳ දියුණුවක් හොඳ දක්ෂතාවයක් වනුම් කරනවා. ඒගෙනතමා සිවිල් ඉජ සිවිල් ඉංජිනීරුවාගේ ෘර්තියක් ඔල එදෙන්ට ඉතාමත්ම සුදුසුයි හොඳ ඒකට අනික් ගා පීටියනුත් තිබුණොත් එකත් බොම හොඳදයි. තව රාජ්‍ය තාන්ත්‍රික වෘතිීන්යකය නොවි තානාාවපති සේවේ වගේ විසේසියෙන් රටවල් වලින් රටවල්ලෝට ගිල්ල ඒකරනවෘතන්වොලට යෙදුනොත් ඉතාමත්ම හෙළ දවුණුවක් ලබන්ඩ පුළුව. තවයි වැදගත්ම රැිරක්ෂ කහිපයක් තමා ගුරෘර්තිය. ගුරූෘර්තිය එකැන මෙහෙමයි එතන්දි අපි බලන්ඩෝනේ ඔබගේ කේන්දරේ දනු ලග්නය වනාට කේන්දරේ දහවැන්න කොහොමද ඉදිලා තියෙන්. දහවැන්නට ඉදිල න්න අනික් ගහයු කව් දේවට ලැබෙන ග්‍රහ දුෘෂ්ටි කවුද. කියල බල්ල තමා අපේ රැකියාව ගැන තීරණයකට එන්ඩෝන සාමාන් දහවැන්නේ සාමාන්‍ය මධ්‍යම තත්වන අඩුගානේ ගුරු වෘතිය වගේ ඒගේ යෙදෙන්ඩ පුලුවන් එහෙම නැතිවුුණොත් ඉතාම ඉහල තත්ත්වීන් තියෙනවනක් කතිකාචාය වගේ ඉතාමත්ම විශේසයෙන් දැන් දනුලක්න හිමියෙක්ගේ දහ වැන්න අපිීතමක වැටන්නේ කනඥාවනිතුොර මෙතන බුද්ධහෙම ඉන්නවනම් අනිවාරයෙන් එයා ඉහළම උපදේශක දත්වය රැකියාවක්ට සුදු ගැ සාමාන්‍යෙන් ගුරු හෙම නෙමෙයි මෙයා. නිවාර අතිිකාචාරය වගේ යලකෘතියකට ගැලපෙනවා යාගට ඒ උපත්තියෙන්ම ඒ බලය ලැබිලා තියනවා. බැරවෙලා හරි මෙම කේන්ද්‍ර හිමියගේ බුද හත්තන්න ඉන්නවාගේමු. ඇතුර හත් තැන්න කියන්නේ දනුල්ලක්න හිමියට බාධකරාසය. ඇතුර මේ බාධකරාන්සියේ බුද බලවත්ව ඉන්නවා නමුත් ඒ කරන විශේසය හොඳයි විදේශ සමඟ කරන ගනු දෙනු. ඒන්නේ යම්යො දේවල් ගෙන්නලා මෙහි අලවිකරණ එක මෙ දේවල් විදෙස්වොල්ට යවන එක එතනින් ගිහම තාවෝ තැරවකාර කටයුතු මේ වගේ දේවල් වුල් ඔල්ට ඉතාම එත්ම ඒ කේන්දරයෙ හක්තන්න තමයි මේක බලපන්නති මේ මිතුන රාසියේ බුද ඉන්වා ගන්න එක ඒවගේ ඉහල දවුණුවක් නමු තර බාධක රාසිය නිසා යම්යම් ප්‍රශ්න ගැටලු අඩු පාඩුකම් ඇතිවන්නඩ පුළුවන්. ඒ ගැනත් යම් අවබෝධයක්ින් කටයුතු කරන්න කියලා මේ අවස්ථායිිම දනු ලග්න හිමියන්ට උපදේ දෙන. ඒගේම ත මේ උපදේශක කටයුතුවලට ඉතාමත්ම හොඳයි විශේෂයෙන් විශේෙන් දහවැන්නත් බලවත්නං ගොරුත් බලවත්නම් ගොල්ලු ඉතා හොඳ උපදේශක වැනිවෘර්තිීන් නොලින් ලොකුදියුණුවක් ලබන්්ඩ පුළුවන්. ඒවාගේම තම බෛද්‍යවෘර්තියටත් ඉතාමත්ම ොද මොකද ගුරු බලවත් වෙලා අනික් තව වෛද්‍යෘතියක කටනන් තවත් ගහ කීපදන බලපෑම ඉතාම ඇදගත් විශේෂෙන් ගුරු සෙනසුරු රාහු රාවි කුජ මේ ගහයූ ඉතා බලවත් ඉන්ඩෝනේ. කේතුහිමත් බලවත් ඉන්න තරමට හොඳයි. ඒ ගහයු බලවත් වෙච්ච තරමට තමුන්ගේ ෘතිය බලවත්වනවා. ඉතින් විශේෂයෙන් මේ දනු ලගන හිමියන්ගේ හයවැන්න ගෂබරාසිය එතකොටට උෂභ රාසිට අයිති සිකුරු තමයි හතර වැන්න උච්චවැන්නඩෝන එතකොට උච්චවන්හම මයි වංහිව අර මුලින් පැහැදලි කරලා දුන්නේ දනුලක් නහිමියන්ට ඉතා ඉහල වාහන යෝගයක් කියලා. ඒවාගේ තමා දනුලක්න හිමියන්ට මාර්ක ගහය තමා සඳු. මොකද දනුලග්න හිමියන්ගේ අටවැන්නේ දෙන්නේ කටකයට අධිපති සඳු දනුලක්් හිමියන්ටචර යාාපතක් ගෙන දෙන්නෑ විසේසයෙන්. ඔවුන්ගේ වෘර්තිය කටයුතු එතනින් ගිහාම සඳුට සම්බන්ධ වෙන සියලු කටයුතු කියන්නේ විශේෂයෙන් ජලා අනතුරු පීඩා ඇති වෙන්ඩ පුළුවන් දනු ලක්න හිමියන්ගේ විශේෂයෙන් ලගනාාධපති ගුරු සඳුත් එක්ක යෝග වෙලා කටක එහෙම අටවැන්නේ යදුනොත්තෙම එක එච්චර යහපත්වෙන්නේෙ නෑ මොකද එක ආර්ථිකයට හොඳයි ආර්ථිකයට හදිසි ධනලාබ ඒවට හොඳයි. නමුත් ඒක යම්කිසි හදිසි අනතුරකට අතවැනීමක් වෙනවා. බොහෝදුරට නමුත් හදිසි ධනලාබ ආර්ථිකපතිලාබ ලොකු ලැබීම්. ඒවා වඩ අනිවාරෙම වෙනවා. නමුත් අනතුරකටත් එතන ඉඩක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන යම් අවබෝධකින් කටු මොකද ඕන කෙනෙක් දැක්කාම මේ. දැන්ගුරු උච්චවෙලා වගේ ඉන්නවා දැක්කාම ලොකු ප්‍රීති ප්‍රමෝදයකට පත්වෙනවා නමුත් ඒ උච්චවෙලා ඉන්න තැනාපි බලන්ඩ ඕන විසේසි. අට වැන්න කියන්නේ කේන්ද්‍රයක ලගනාධිපති වනත් අටවැන්නදී යම් දුර්ුවලතාවයක් ඇති වෙනවා. එක නිසා පොඩ්ඩක් ඒ ගැන අවබෝධයක් ගන්නඩ තමයි මං මේටික පැහැදිලි කරේ හදිසි දන්නලා බැඇතිවෙනවා නමුත් එතන යටටින් පොඩි මාර්ක ගතියක් තියෙනවාඒක තමයි ම මේ විශේසෙන් පැහැදිලි කරලා දුන්නේ. දැන් මේ අවස්ථාවිදී මං ඔබට කියල දෙන්න විසේසයම මේ දනුලග්නයට බලපාන විසේෂ රාජෝගයක් රාජෝග කීපයක්තිනවා. ඒ පිළිබඳව මං ඉතාම පැහැදිලියෝම පෙන්නල දෙන්නා. මේ ධර්ම කර්මාධිපතිගෙන රාජෝගය දනුලග්නයට ඉතා බහුලෝ ඒදනවා. එක ඉතාමත්ම විශිෂ්ඨ රාජෝගයක් එක වයදෙන්න්නේ මෙහෙමයි දනුලක්න හිමියන්ගේ නමෝවැන්න සිංහරාසිය. දහ වැන්න කඥ්්‍යරාසිය. එතොට මේ නමේ දහය අධිපතීන්ගේ යෝගවීම තමයි මේ ධර්මකර්ම අධිපතිකයන රාජෝග දනුලගන හිමියන්ට්‍රෙමෙයි. සෑහෙන හැම ලගන එකටම යෙදෙනවා උෂභ ඇර හැම ලක්න එකටම යෙදෙනවා. මෙතකොටට, නමුත් දනුලක් නහිමියන්ට ඉතා බහුලොෝේද මොක දෙේක හේතුවත් තියෙනවා නිතරම රවී ගාවයිම යන ග්‍රහහිත් තමා බුද්ධ කියන්නේ. එතොට මේ රවී බුද්යි නිතරම හැම අවස්ථාවකදම එක්කම කොටුවක ළමයි පිහිටන්නේ. බොහෝ ගැන ොහෝ අවස්ථාවල්ල යම් යම් අවස්ථාව තියෙනවා දෙන්න කොටු දෙක ඉන්න නමුත් බොහෝ අවස්ථාවල එකම කොටුවක පිහිටන්න ඉතින් මේක දනුලක් නේමියන්ට ඉතා ඉහලා රාජෝගයක් මොකද එන්න නමො වැන්න කියන්නේ ධර්මය. මෙයා ඉතාම බොහොම ගුණගරුක ධර්මිකෝ කටයුතු කරන කෙනෙක් කියන එක තමා නම වැන්නෙන් කියන්නේ. එතකොට දහවැන්නේ කියන්නේ කර්මය එක එකර්ම ස්ථානය කල තමා දහ වැන්නට කියන්නේ. මේ දහය අධිපති තමා බුද. එතකොට මේ ධර්ම කර්ම ආධිපතින් දෙන්න එකතුවීම තමා ධර්ම කර්මාධිපතිගෙන් රාජෝග මේක යෙදෙන් ඩ ෝ නෑ නමොවැන්නේ දහවැන්නේ ලග්න එකොලොස්වැන්නේ හතරවැන්නේ පස්ුවැන්නේ හත්වැන්නේ වගේ යෙදුණොත් ඉතා ඉහෙල ප්‍රතිඵල ගණ්ඩ පුළුවන්. ඉතින් ම ගොඩක් දැකලතිනවා බොහෝ දනුලග්න හිමියන්ට මේක පීටලක් තියෙනවා. මේකද වෙන්නේ ඒපු යෙදිච්ච දනුලගන හිමිය හිමි කාන්තාව ඉතාමත්ම ගුණගරුක බොහෝම යහපත්. තමුන්ගේ පැවැත්මට උච්චිතන්දිමින් ධාර්මිකව කටයුතු කරලා ඉතා ඉහල දියුණුවක් ලබාගන්න තත්ත්වත් තමයි මේකදී ඇතිවෙන්නේ මේ රාජෝග ඉතාමත්ම බලවත් රාජෝගයක්. ඒවගේ තයි ඕනම රාජෝගයක් මේ රාජෝග්‍යවින්නමේ ඕනෙම රාජෝගයක් තිබුණු පලියට කිසිම කෙනෙකුට ඒ රාජෝග ලැබීම් පලදීම් ඇතිවෙන්නේ නෑ. එකට හේතුවත් තියෙනවා. අනිම ආරයෙන්ම මේ ගහයග මේ ගහයු දෙන්න ඉන්න ඕන සම්බන්ධ වෙන එක නම්ේ අධිපති දහය අධිපති මේ දෙන්න එක්කෙනෙක්ගේ අඩුමගානයේ මහාදසාාවක් වෝ අතුරු දසාාවක්. යන්ඩම ඕනේ මේ දසාවිදි තමයි ගොල්ලන්ට ඒ සියලු ලැබී මැතිවෙන්නේ. එතකොටට ඒ නම ආධිපතික න්නේ රවිගේ දසාාවක් ෝ අතුුද රගේ මහදසසාව අවුරුදු හයත් තියෙනවා. එතකොට අතුරුදසා එක ගහයගින් ගහයට වෙනස් ඉති මේ මේ කාල ඇතුළට ඔබට මේ කියන ඉතාම සුභපල යපත් සුබපල අත්වෙනෝ. එතකොටට ඒවගේම තමා බුද බු්ට වසර දාහතත් තියනවා මේ දාහත කියනෙ මහ දසාාව. එතකොට අතුරු දසත් තියෙනවා සාමාන්‍යින් අවුරුදු තුනේවත් තියෙනවා දෙකයි ගානේවා ඒවගේ ප ගහයන් ගහයට වෙනස් වෙන අතුරු දසා තියනවා. ඇති මේ කියන ගහව දෙන්නාගේ දසාවක් අතුරු දසාවක් ලැබුණනොත් ඒ දනු ලග්න හිමියෙකුට ඉතාමත්ම ඉහල දෙවුණුවක් වාසනාවක් ලැබෙන කාලයක් කිය තමයි මට මේක පෙන්ල දෙෙන්ඩ වෙන්නේ හැබැයි. මොන මේ හේතුවක් නිසාවත් ඒ ධර්මකර්මාධිපතිකින් රාජෝගය දනු ලග්න හිමියන්ගේ හය අට්ට දොලා කියන ස්ථානෝල එදීමෙන් ඔය කියන තරම් කිසිීම සුබඵලයක් යෙ දෙන්නේ නෑ ඒකත් එකක්. අනිත් එක තමයිම් කියන් ඕෝන නැත්තම් අසම් පූර්ණයි මේක මන්දන්නව සාමාන්‍යෙන් බලන කට්ටිට තේරෙන්නේෙ නෑ නමුත් යම් ජෝතිිස් කට්ටියත් බලනවන ජෝධිස්ක කට්ටිට මේක තේරෙනවා අනිමාරයෙන්ම මේ රාජයෝගයක් එෙදනු පලියට ඒක පල දෙන්න නෑ. ඒකට යෝගාඩ කියලා ම මීට කලින් වීඩියෝලත් පැහදිලි කළ ෙලදි යෝගාඩ ෙල ග්‍රහයෝ ඉන්න. එතුට මේ යෝගාඩ්ඩ කියන වචනෙම තේරම යෝග දේ කියන එක. එතුර මේ යෝගාඩ ගහෙගේ සම්බන්ධයක්කුත් අර රාජයෝගට තියෙන්ඩ ඕනෑ. එහෙම උනහම තමයි එෙම නැත්තං රාජයෝග නැතිගෙනෙක් මේ ලෝකෙ කිසිම තැනක නෑ පාර හිංගා කන හිඟන්නටත් රාජයෝග තියෙනවා. ඉතින් මට කතා කරන බොහෝ මිනිස්ුහනෝ මාර්තය මගේ රාජෝග මිච්චර දයෙනවා මිච්චරදයනවා මට ඇයිතාම, කිසිම යහපතක් සතක් සාන්තියක් උදාවෙන් නැත්ත කියලා. රාජයෝග තිබනට ඔබ කිසිම කෙනෙකුට යෝගාඩ ගහයගේ රාජෝගට සම්බන්ධ නොවෙනතා නොවෙනතා කලන්න මේ ඒක උපත්තියදතියෙන්ට ඕන. අනිමාරයෙන්ම ඔබට කිසිීම රාජෝගඵලයක් ලැබෙන්න්නේ නෑ ඒක මංමේ දැන් අමතරෝ දැම්මන්දැ කිවුවන ධර්මකර්මාධිපතියෝගය දනුලක් නහිමියන්ට ඉතා කියල රාජෝග කියලා. ඒ කොච්චර ඉහල වනත් අර යෝග යෝගාඩ ගහයෝ ගැඩ මෙහෙම කියල දෙට බෑ ඒතුව ඒ එකක්ෙනගේ කේදරින් කේන්ද්‍රරියට ලග්නය ලක්්නයට වෙනස් ඒක නිසා ඒකයි කීන්ද්‍රී බල්ල අවස්ථාධ තමයි අපි කේන්ද්‍රරි දිහා බල්ල තිීරණය කරන්නේ මෙයාට යෝගාඩ ග්‍රායෙක් සම්බන්ධයිද එම කියලා. එහම නැතුුණොත් දැම්ර මේක මැදදිත් කිව්වා සේ සෙන් දනු ලග්න හිමියන්ට කටකය අටවැන්න අටවැන්නද ගුරු ලගනාාධිපති ගුරු උච්චවවා. ඒකයි අනපේක්ෂිත මෙලමුදල් ලැබීමේ වාසනාව. නමුත් ඒ වනාට එතන සඳුත් හිටියොත් එතැන්දි ජලානතුරක පොඩි අනතුරු ඇගවීමක් තියෙනවා. ඉතින් ඒ මොනව වුනත් වැඩක් නෑ අරහදිසි දනලාබේ ලැබෙන්නේ ඔබට යෝගාඩ ග්‍රහයක්ගේ සම්බන්ධයක් තිබුණොත් පමණයි හොඳර මතකතියා. එතකොට ඒ මම දැම් එච්චරල පැහැදලිරේ ධර්මකර්මාධිකතියන් රාජෝගේ පිළිබඳ විශේසයගේ ධර්මකර්මාධිපතිකයෙන් රාජෝගේ බලය තමයි ඔබ කරන මොන රැකයා වුණත් ඔබට උසස්වීම මෙම ලබා ගැනීමේදී චර ආයාසයක් මහන්සියක් උත්සාහයක් දරණඩඔන්න ඒවා ඔබට නිරායාසයෙන් මොකද ම කිව්වේ රාජෝගේ පලදන්නන්නේ ඔබට ඒ දසාාවක් කාවහම් ඒ දසාාවක් කාවනං ඔබට ඉබේම ඔබගේ උසස්වීම් ලැබෙන ඒ තමයි ඒ ධර්ම කකර්මාධිපතිකෙන් රාජෝගේ තියන බලතල ඒවගේම තමා ඔබ ඒවගේ ධර්මකර්මාජකගේ රාජෝග ඇතන ඔබට විදශවල ස්තීර පදිංචිකට අන්ඩ පුුව ඒක ඉතා පැහැදිලි විදේශ ගත වඩ පුළුවන් එතන ගියාම මොකද නමය ඉදහයයි නෝග වෙලායිනෙ නමේ විද විදේශ ගැනත් බලන රාසිය. ඒවගෙන් තමා විදේශ සමඟ සම්බන්ධතා ඉතා පහසුවෙන් ගොඩනගාගණ්ඩ පුළුවන් ්‍යපාර කඩයුතු කරනවන ඒවා දියුණු කරගණඩ පුළුවන් දනුලගන හිමියන්ට ලැබෙන මේ අමතර වාසිටියක් තමයි මමේ වෙලා අරගෙන පැහැදිලි කේ මොකද ඉතාම වැද ගත්ත එක දනුලගන හිමියන්ට බවුල වසයෙන් යෙදෙන රාජෝගයක් තමයි දැම්මංවය පෙන්නල දුුණු ධර්මකර්මාත්කති රාජෝගය. ඒවාගේම තමා ගුරුගහය දනුරාසි ගතවීමෙන් තවත් ඉතා බලවත් රාජෝගයක් එදම එකට ගෙන හන්සයෝගය කියලා. එතකොට මේ හන්සයෝගයක් ඉතාමත් ඉහල ගැන දනුලක්න හිමියෙක්ගේ කීර්තිනාමය ඉතාමත්ම පතල වෙන ඉතා බලවත් යෝගයක් මේ විශේසයම මේ හැම රාජෝගයක්ම ඇතිවෙන්ඩ හේතුව තමයි ඒ ගොල්ලන්ගේ තියෙන ඒ පෙරකරපු පින් පිම් බල පුුණනිසක් තිීර තමයි ඒ සියලු රාජෝග ඇතිවෙන්ඩ හේතුව. නමුත් දැම්ම මේ ඔක්කෝම කිව්වේ සුබ පල ගෙන ඒවගේ තම තවරායෝගයක් තියෙනවා ඒ හන්ස යෝගයේ තියෙන කට්ටියේගේ අනාගතය ඉතාමත්ම පැහැදිලිව වාස්නාවන්ත බව ඉතාමත්ම ඉක්මටම ඒේන්ද්‍රයක් බලන්නකොට අපිට ඇහැගේියගමක් ටක්ගාල එක අවබෝධ කරගන්න පුළුවන්. ඒවගේ තම තවත් යෝගයක් තියෙන රාණ හන්ස යෝගය කියලා මේකත් යෙ දෙෙන්නේ ගුරුගහය ලග්න ගත වනාම. ඉතාමත්මැ ඉක්මනට දියුණුවෙන ඉක්මණින්ම ඕනම ධාර්ණය කරගණඩ ශක්තිය තියෙන රහන්සයා කියන්නේ මොකද දියෙන් කිරිවෙන් කරගණඩ පුලුවන් ශක්තියක් තියෙනවාගේ කතාවටත්තින් ඒවගේ අ ඕනම සුබදේ අයහපත්දේ වෙන්කරල හඳුන ගණ්ඩ මෙන මේ රණහන්සයෝගේ දිච්ච දනුලගන හිමියෙකුට ඉතා පහන්සුවෙන් පුළුවන්. ඉතකොට මේ සියලු කරුණු කිවවේ මම කිවේ දැන් මේ රාජෝග කීපයක් ගැනම පැහදල දුන්න. මේ සියල්ලම කිව්වේ ගුරු ගහය බලවත්ව ඉතා හොඳින් ඉන්නවලන් තමයි ඒගොල්ලට ඒ සියලුම රාජයෝග බලය ලැබෙන්න්නේ කියලා. ඒවගේ මංකිව්වා අනිවාරයෙන්ඒ රජයෝගට යෝගාඩ ගහයකුත් සම්බන්ධ වෙන්ඩ සම්බන්ධවැඩ ගැනට යෝගමෙන්ඩ අ වශ්‍යතාවයක් නෑ. දෘෂ්ටියකින් හරි සම්බන්ධ වෙලා හිටියනං ඒක හොඳටම ප්‍රමාණව. එතකොට ඔය කිව්ව සියලූම ග්‍රාපිහිටී මෙෙදෙන්නේ කවුරුහර ඒ පුද්ගලයා ඒ දනුලග්න හිමියා සංසාර කරගනාපු ඉතාම යහපත් පුුණ්්‍යශක්තින් නොල ප්‍රතිඵලයක් ඒ හොඳ මිනිසුන්ට කරපු හොඳ සමාජයට කරපු හොඳ යහපත් දේ හින්ද තමයි එම දනුලක් මකොදේ ම මුලින් මේ පටන්ගන්න කොටම කිව්වා දනු ලක්නය ගැන තාමත්ම යහපත් ලග්නයක් ඒවාගේ හොඳට පිනට දහමට ලැදී බොහොම ගුණගරුක පුද්ගලෝ තමා මේ දනුලක්න හිමියෝකියන්න කියලා. ඉති මංවයකිවේ ගහයෝ බලවත්වෙලා ඉන්නවනන් කේන්දරිෙත් බලවත්නම් තමයි මංකිේ නමුත් ග්‍රහයු දුරුවල වෙලා අසුභව මාර්ක වෙලා එහම ඉන්නවනම් ඔය කිව්ව ප්‍රතිබල එකක්වත් නෑඒකේ විපරීත ප්‍රතිඵල තමයි ඇතිවේනි. දැම්ම අවසා අන වසයෙන් කියලා දෙන්නම් මෙම දනුලක් මෙහිමි ඔබට සුබත අවස්මනුවද කියලා. බදාද සිකුරාද ඉරිද බ්‍රහස්්පතින්ද දවස්සතර ඉතාමත් යහපත් සුබ දවස්. හොඳේ එතකොට ජය අංක හය තුන පහ අට්ට ඉතාමත්ම යහපත්. හය තුන පහ අටකීනංක ඔබ සටහන්කල්ල තියාගන්න මොකු ඔබ යම් අවස්ථාවක ලොතරයි යක් හරි ගන්නවනම් ඔබට ඒවාසනාව. රගාබලට පුළුවන්. ඒගේ ඔබ ඇඳුම් පැළඳුම් තේරීමේදී ඔබට වර්ණත් ඇදගත්තෙයි. ඉතාම යහපත්වර්ණ තමා සුදු කහ නිල්. ඉතාම යහපත් ඒ වර්ණ වුණ. ඒවාගේ තමා දනුලක්න හිමියාට තියෙන මැනික්වර්ගේ පු්පරාග හොඳට මතදයාගන මංම කිව්වට සුබ මැනිි කියලා බ එක පලඳින්ට එපා අනිමාරයෙන්. ොද දන්න දක්ෂ ජෝතිශවේදී මහත්ත්‍යයකේගැන මැනිික් සම්බන්ධ විශය තේරෙන කෙනෙක්ගිින් උපදේශයක් නොගෙන ඔබ පුස්්පරාගෙනමේ කිසිම ගලා කවුරු කිව්වත් ඔබ පලඳින් එපාඒ ඔබට ඉතාමත්න අයහපත් මාර්කයක් වඩ පුළුවන්. ඉතිං ඒක මංවේ හැම වීඩියහකම කියල දෙන්නේ ඔබලා නොදැන්නකමින් අපි මේ පසිද්ධිය කියනවා කිව්වා මහිතන්න අපි කියන ඔක්කොමහරි කියලා එහෙම වෙන්න නෑ. ඔබට සභ ගහය වනාට ඔබගේ කේන්දරයේ සමහට ඒ ගහය මාර්ක ගහයෙ, අසුභ ගායෙක් වෙලා ඉඩ පුලුවන්. එහ මුණොත් ඔබට නැති ලෙඩ ඇතිවෙඩ පුළුවන්.ඒක නිසා මන්දැම් මේ යොක්කොම කියල දුන්නේ දනු ලග්න හිමියන්ට කේන්ද්‍රයේ සුභව යහපත්ත ගහ පහිටයෙන් තියෙනම් ඇතිවෙන පලවිපා නමුත් ඉතින් අසුභ කේන්දරයකට මෙවා වෙන්න නෑ. ඔබ මේ කිව්ව පලියට ඔබ මේ වස් මුදු ඉම්පිලියාරගෙන මේ සම්බන්ධයෙන්ම. මේ මතම ඉන්ඩෙපා ඔබගේ කේන්ද්‍රෙ කාටහරරි කියල බල්ල පරික්ෂා කරලා ඔබෝය කිවදේවල් තහවුරු කරගන්ඩ ඉතින් මට කියඩ තියන්නේ මේ විශ්ව පන්සල YouTube නාලිකාවට නැවතවරක් මම ස්තතිවන්ත වෙනවා මේ කරන සේවයට ඉතින් මම අවිසාවෙල්ලි ගැට හැත්තේ ජෝතවේදී සුදත් රෝධණ ජාරා සූපත්වේවා.